අයිබෝන් කියන හැම දිනෙම පිළිගන්න මගේ YouTube channel එකේ dark side කුරු bro channel එකට වතාමත් අලුත්නම් channel එකට අපි හැමදාම කියනවා වගේ channel එකට ඔගොල්ලෝ subscribe කරලා like කරලා comment කරලා අයින්ද අපේ community එක දැන් අපි ඉන්නවා 54,900ක්. ඉතින් අදත් මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගිහින් මම ගොඩාක්ම Canada based videos තමයි ගේන්නේ. ඊට අමතර වෙන රටවල කතා කරනවා. අපි අද කතා කරමු රෙස්ටුරන්ට් ෆීල්ඩ් එකේ නැත්නම් හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න කවට හරි මොනහරි එක්ස්පීරියන්ස් ඉතින් තියෙනවා නම් හදාගත්තු අය ඉන්නවා නම් කුක්ලා චෙප්ලා ඉතින් රෙස්ටුරන්ට්ස් වලට මගේ මං ඉන්නේ ෆ්‍රෙඩරික්ටන් වල ෆ්‍රෙඩරික්ටන් එකේ ඩොමිනෝස් පීසා එකේ පීසා ඩොමිනෝස් පීසා එකේ මේ ෆ්‍රෙඩරික්ටන් නිව් බ්‍රන්ස්වික් සිටි එකේ මෙතන මේ ෆ්‍රෙඩරික්ටන් නිව් බ්‍රන්ස්වික් කියලා ගහන වෙයා කියන තැන මෙතන වට් කියන තැන ඩොමිනෝස් පීසා කියලා ගහන මේ indeed.ca මේ මම කලින් කතා කරා මේ වෙබ්සයිට් එක ගැන කැනඩාවේ ගොඩක් ජොබ්ස් පෝස්ට් කරන්නේ මෙන්න මේ indeed.ca ca.indeed.com කියන මේ වෙබ්සයිට් එකේ වීඩියෝ එක පහලින් මම ලින්ක් එක දානවා ඉතින් මේකෙන් ජොබ්ස් හොයාගන්න පුළුවන් ෆයින් ජොබ්ස් කියන එක ක්ලික් කරාට පස්සේ මේක දාලා ඉතින් මේ තියෙනවා අලුතෙන්ම දාපු එක නිව් රෙස්ටුරන්ට් ඇසිස්ටන්ට් මැනේජර් රෙස්ටුරන්ට් එකේ ඇසිස්ටන්ට් මැනේජර් රෙස්ටුරන්ට් ජොබ්ස් හොයාගන්න පුළුවන් ඕන තරම් ඔයා කැමති දෙයක් මෙතන ඔයාගේ ජොබ් එක බලලා ඔයා කම්පැනියක් බලලා ඉවරලා මෙතන ෆ්‍රෙඩරික්ටන් පස්සේ මං ඉන්න ඒරියා එකේ ගහලා බලන්න රයිට් එතකොට මේකට කොහොමද රෙස්ටුරන්ට් ඇසිස්ටන්ට් මැනේජර් ඩොමිනෝස් ෆීසා ෆ්‍රෙඩරික්ටන් ස්ටෝ 10,904 මිනි ෆ්‍රෙඩරික්ටන් හරි පැයට 16,50ක් වගේ ගෙවන ෆුල් ටයිම් ජොබ් එක මං කොහොම නිතරම ජොබ් එකක් වාගදී ෆුල් ටයිම් පර්මනන්ට් ජොබ් එකක් වාගන්න කියලා කියන්නේ ෆුල් ටයිම් පර්මනන්ට් ජොබ් එකක් right apply on company site covid ද apply කරන්නේ apply on company site click කරන්න එතන click කරාට පස්සේ හරයි job bank එකෙත් මේක list වෙලා තියෙනවා ඉතින් මේක විස්තර කොමු ටික දැන් මෙතන තියෙන්නේ එක vacancy ആയി තියෙන්නේ benefit මේව දෙනවා Fredericton New Brunswick මම ඉන්නේත් මේ Fredericton New Brunswick New Brunswick වල Fredericton city එකේ ඉතින් මේ Domino's Pizza එක මේ මට මෙතන ඉඳලා අඩි දෙකයි දුර right ඉතින් ඒකේ job එක language english no degree certificate diploma මොකුත් අවශ්‍ය නැහැ education මොනවද experience උත් අවශ්‍ය නැල්ලු train කරන්නල්ලු right එතකොට english කියන්නේ මහලුකුට english දැනුමක් අවශ්‍ය නැහැ english පෙන්නන්න ඕනේ IELTS කරගෙන පෙන්නන්න ඕනේ නමුත් අර ඔයාට permanent residency එක ගන්න ස්ථිර පදිංචිය ගන්න මේ අර IELTS test එක ස්ථිර පදිංචිය ගන්න ඕන වෙලාවට මෙහිලාවම පෙන්නන්න ඕනේ right අනිත් එක තමයි මේක IELTS කරලා එන එක හොඳයි කොයි කරත් ඔයාලට ටග් ගාලා වර්ක් පොයින්ට් එක ගන්න පුළුවන්. දැන් මම කතා කරන දැන් මම ඇවිල්ලා තියෙන්නේ Atlantic Immigration Pilot Program එක හරහා. දැන් මේක Atlantic Immigration Program කියලා යටතේ තමයි දැන් යන්නේ. ඒක හරහා මේ ජොබ් ඔෆර් එකක් ගන්නෙ කොහොමද? කොහොමද ජොබ් ඔෆර් එකක් ගන්නෙ? අරගෙන කොහොමද මේ කැනඩාවට එන්නේ? කැනඩාවට එන්න පුළුවන් ලේසිම පහසුම අඩුම වියදම තියෙන ප්‍රෝග්‍රෑම් එක තමයි මෙන්න මේ Atlantic Immigration Program එක. හොඳට මතක තියාගන්න. මමත් ඇවිල්ලා මාස 6න් මගේ ස්ථිර පදිංචියක් ගත්තා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේක හරි වටින ප්‍රෝග්‍රෑම් එකක්. හරි. Atlantic ප්‍රදේශයේ. ඉතින් මේ මම ඉන්න ප්‍රදේශයේ ජොබ් ඔෆර් එකක් තමයි ඔයාලට මේ පෙන්නන්නේ. ඒක ගන්න විදිය. හරි. Domino's Pizza එකෙන් ජොබ් එක ගන්න විදිය. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කැනඩාවට එනකොට ජොබ් ඔෆර් එකක් ගද්දී මෙන්න මේක කියනවා විශේෂයෙන්ම you will need to seek job opportunities with designated employers. Designated employers ලගින් ගන්න ඕනලු. එතකොට මේ Domino's Pizza එක designated employer කෙනෙක්ද කියලා අපි හොයාගන්න ඕනේ. Domino's Pizza කියන කම්පැනි, right? එතකොට මේක තමයි New Brunswick Province එකේ, කියන්නේ මම ඉන්න province එකේ Atlantic Immigration Program එකට අදාළ designated employers ලගේ list එක තමයි මේ තියෙන්නේ. designated employersලා කියලා කියන්නේ ඒ කියන්නේ ඕගොල්ලන්ට job offer එකක් දෙන්න මේ රජියත් එක්ක යම්කිසි ගිවිසුමක් ගහලා එහෙම ලේස්ති කරගෙන මේ program එකට ඇතුල් වෙච්ච employersලා හරි මේ program එකට employersලත් ඒගොල්ලොත් යම්කිසි දේවල් ටිකක් සපුරා තියෙන්න ඕනේ මේකට මේ වෙන්න එහෙම අයට තමයි ඕගොල්ලන්ට job offer එකක් දෙන්න පුළුවන් ඒකත් full time ජොබ් ඔෆර් එකක් වෙන්න ඕනේ ෆුල් ටයිම් සහ පර්මනන්ට් ජොබ් ඔෆර් එකක් වුණොත් තමයි ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන්. ඒකෝ මේකේ ඔක්කොම දේවල් තියෙනවා මේ ෆුල් ටයිම් පර්මනන්ට් ෆ්‍රෙඩරික්ටන් නිව් බ්‍රන්ස්වික් ජොබ් ඩීටේල් එක බලුවාම එතකොට මෙතන Atlantic Immigration Program එකේ ජොබ් එකක් ගන්න ඕනේ කියන්නේ designated employee කෙනෙක්ගින්
එහෙනම් මෙන්න මේ designated employees list එකෙත් මෙයා ඉන්නවද කියලා බැලුවොත් Domino's Pizza එක ඉන්නවද කියලා බැලුවොත් බලමු Domino's Pizza Fredericton Domino's Pizza Fredericton New Brunswick Incorporation ඔන්න එහෙනම් මෙතනත් list එකේ ඉන්නවා එහෙනම් මෙයා designated employee කෙනෙක් ඒ කියන්නේ රජයෙන් අවසරයක් දීලා තියෙන මේ employee employee කියන්නේ රස්සාව දෙන කෙනානේ දෙන කම්පැනියනේ මෙන්න මේ කම්පැනියට මේ රජයෙන් අවසරයක් දීලා තියෙනවා ආ මේ ප්‍රෝග්‍රෑම් එක යටතේ ඔයා කවුරු හරි ගන්න පුළුවන් ඔයාට අවස්ථාව තියෙනවා කියන්නේ රයිට් කොහින් හරි ලංකාවෙන් හරි කොහින් හරි හරි එහෙනම් ඒකත් හරි designated එකත් හරි එතකොට designated employee කෙනෙක්ගෙන් ගන්න ඕනේ full time job එකක් වෙනම job offer must be full time job offer එක full time වෙන්න ඕනේ seasonal වෙන්න බෑ ඒ කියන්නේ එක එක season එකකට ගන්න job offer එකක් වෙන්න බෑ full time permanent job එකක් වෙන්න ඕනේ ඉතින් මෙන්න මේක full time permanent job එකක් දැන් මේක ඊල් වලවා මේක full time permanent job එකක් right අර full time permanent job එකක් ඉතින් එහෙනම් මේක ඇප්ලයි කරන්න පුළුවන් ලේසි මේකට ඇප්ලයි කරලා ජොබ් ඔෆර් එකක් ගත්තොත් මාස 6කින් විතර වගේ වට කැනඩාවට එන්න පුළුවන් ඇවිල්ලා ස්ථිරපදිංචියක් ගන්න පුළුවන් ක්‍රමයක් මුළු පවුලටම හරිද රෙස්ටුරන්ට් ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා රයිට් පීසා හට් එකේ ඩොමිනෝස් පීසා එකේ ජොබ් එකක් ඔන්න ලොතරැයියක් දුන්නා වගේ ඉතින් ඔයාලට තියෙන වැඩේ කරගන්න වැඩේ කරගෙන ડોකියුමන්ට්ස් එක දාගෙන වැඩේ කරගන්න රයිට් මම ඊට කලින් වීඩියෝස් වල කතා කරලා තියෙන කොයි විදිහද දැන් මේ ජොබ් ඔෆර් එක ගන්න විදිය මම මේ කියන්නේ ඊමේල් එක දාලා කොහොමද apply on company site එකට ගියානි company site එක හරහා apply කරන්න කියලා right එතකොට apply on company site එකට ගියා මෙන්න දැන් මෙතන මේක ආව Domino's Pizza මේක සම්පූර්ණ මෙතන ආවා මේ job details ආවා විස්තර ටික ආවා ඔක්කොම ටික right මම ඉස්සලා කියනවා who can apply to this job only apply to this job if you are a Canadian citizen or permanent resident of Canada you have a valid canadian work permit hari me deka ma nae ne mukut karanna bae ena mokada karanna thiyen oya apply karanna bae killa thiyena hari e employer respond karanne nae killa thiyena namuth meka mehema danne me igullu pennannone designated with employees la pennannone rajayata mama mai job eka meke godak kal dala thibba dan godak kal dala thiyenawa mehema me vidiyata dala thiyenawa mata mehin kenek hoya ganna hambune ne e nisa man me job eka e nisa thamai mama wen kenekuta denne ena e vidiyata e gulo proof pennanna one kohida oya job eka me canada athule denme kiyala ena menna meka proof ekak vidiyata e gulo tiya ganna inga oy kiyanne oyata apply karanna bæna oyata apply karanna puluwan january 13 wenda wenakam awasthawa thiyena show how to apply kohomada apply karanne kiyala pennanna kiyala by email අන්න ඊමේල් එකක් කරහා ඇප්ලයි කරන්න මෙන්න Domino's nbaip@gmail.com how to apply instructions මේක මේ හරි here is what you must include in your application application එකේ cover letter එකක් දාන්න මොකද ඒතර මේ cover letter එකක් කියලා කියන්නේ cover letter එකක් කියලා කියන්නේ වාගේ මේ තියෙන sample cover letter එක සාමාන්‍ය මේ විදිහට තමයි වාගේ නම දාලා ඉවරලා මේ address එක මේ විස්තරය දාලා මම තමයි මේ ජොබ් එකට සුදුසු කෙනා මට මෙහෙම ජොබ් එකක් තියෙනවා මේ දෙන්න අරයි මේ කියලා විස්තර ටික ඔන්න මේ විදිහට තමන්ගේ කතාව ලියලා ඉවරලා ඔයා ඒක දාන්න ඕනේ රයිට් ඒක දාන්න ඕනේ මේ ඊමේල් එක දාද්දි කවර් ලෙටර් එකක් ඇටච් කරලා දාන්න ඕනේ ડોකියුමන්ට් එකක් හරි CV එක රෙසියුම් එක සහ කවර් ලෙටර් එක දෙකම ඇටච් කරලා මේ ඊමේල් එකේ දාන්න ඕනේ මම මෙන්න මේ කෙනා මෙන්න මේ Atlantic Immigration Program එක හරහා මම ජොබ් ඔෆර් එකක් ගන්න කැමතියි වගේ මට මෙන්න මේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා රයිට් මට මෙන්න මේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා කොහොමද කරගන්නේ කියලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් රයිට් උදාහරණයක් විදිහට ඉතින් හරි ලේසියිනේ දැන් බලන්න ඊමේල් එක කරාම මේකට ජොබ් එකට දාගන්න පුළුවන් මේ වීඩියෝ එක බලනවා නම් ඔයා රෙස්ටුරන්ට් පැත්තේ නම් ඉන්නේ රෙස්ටුරන්ට් මැනේජර් කෙනෙක් නෑ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් නෑ මෙන්න අවස්ථාව ඉතින් ජොබ් එකට දාගන්න යාළුවෝ කවුරු හරි මොන හරි ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේක ඒ කාට හරි දෙන්න යවන්න පුළුවන් ඉතින් මේක ලේසියෙන් හම්බෙන චාන්ස් එකක් නෙමෙයි හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එක එච්චර වැදගත් හරි ඉතින් මේක දාන විදිහත් මම පෙන්නුවා ඊමේල් එකත් පෙන්නුවා ඔක්කොම පෙන්නුවා දැන් ඉතින් ඔයාලට ඔයාලගේ වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නේ එහෙනම් නැවත වීඩියෝ එක නැවත හමුමු සුබ දවසක් ජය වේවා